ආයිබෝවන් දුරමඩලාව සංවාදාත්මක හරසරණේ සටකපටකම් ඒක තමයි අද දුරමඩලාවේ මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද දුරමඩලාව සංවාදාත්මක හරසරණේට වැඩම කර සිටිනවා ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවතී රතනජෝති නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් දෙකටන නාමලුව පුරාණ රජමහා විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නමස්කාර කෝ පිළිගන්නවා ඒ වගේම ප්‍රවීණ සම්මානනීය රංගවේදී ශාස්ත්‍රපති ජයලාල් රෝහණ සූරීන් ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා කලාකරුවෙක් විද්වතෙක් හැටියට රටේ කවුරුත් දන්න හඳුනන ජයලාල් රෝහණ මහත්තයාට සටකපටකම් ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා වරදවා හිතන්න එපා මේ මාතෘකාවට විශේෂයෙන් ඔබ කැඳවීම මොනවා හරි විශේෂ හේතු මත කියලා කොහොම හරි ඔබ ගැළපෙනවායි කියලා හිතලා තමයි ආරාධනා කළේ කවන්නෑ බොහොම ස්තුතියි හරි හොඳයි අපේ රටේ සංස්කෘතික අධ්‍යක්ෂතුමිය අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඔබතුමියත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා තනතුර ධූරේ නිසා නෙවෙයි අපේ රටේ ප්‍රකට විද්වත් කාන්තාවක් හැටියට ওই තනතුරු ලබන්නත් කලින් ඉඳලම දොරමඩලාවට සහභාගී වෙනවා ඉතා ගෞරවනීයව පිළිගන්න අතරේ මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් මුළු රටම දන්නවා මුණ දැක්ක ගමන් මේ වෙන්නවත් හැමතුරෝ නේද කියලා රට පුරා ධර්මදේශන වලටත් වඩිනවා මේ දවසවල ආහනහන හැමදාම මේ බණ ධර්මදේ තරම් දන්න. ජයලාල් රෝහණ මහත්තයා ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ රටේ හැමෝම දන්නවා. ප්‍රකට කෙනෙක් රංගන ශිල්පියෙක් සම්පත්දායකෙක් විද්වතෙක් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියවත් හොඳට දන්නවා රටේ ප්‍රකට චරිතයක්. දැන් මේ ප්‍රකට අයනේ අද ඉන්නේ. බොහෝගේ සතිය දොරමඩලා විතරපු අය අප්‍රකට අය. දන්න අය සහ නොදන්න අය කවුරුවත් වැඩිපුර නොදන්න පිරිසක් පහුගිය සතිය දොරමඩලා හිටියා අපි දැමදා මේ ප්‍රසිද්ධ ප්‍රකට අය එක්කම නෙවෙයිනේ වැඩ කරන්න ඕනේ අප්‍රකට අය එක්කත් වැඩ හැබැයි පුද්ගලයෝ අප්‍රකට වුණාට වැඩ ටික නම් පංකාදුයි රැකියා සොයන්නෝ සහ රැකියා මවන්නෝ අපේ මාතෘකාව රැකියා මවන විශේෂයෙන් තරුණ පරපුර නියෝජනය කරන පස් දෙනෙකුට අපි ආරාධනා කළා බොහොම සාර්ථක වැඩසටහනක් වුණා මට හිතුණා මේ අද පටන් ගන්න කලින් දොරමඩලා පොඩ්ඩක් මතක් කරන්න මේ වැඩිපුර නොදන්න අය අප්‍රකට අය සහභාගී වෙච්ච දොරමඩලා කොටසක් බලලා අද දොරමඩලා පටන් ගමු ඒ කාලේ තිබිච්ච හීන වලට යන්න බැරි වෙන්නේ නැති මේ කාටවත් මොකද මම හිතන් හිටියේ ලෝය කෙනෙක් වෙන්න නමුත් මගේ හීනේ අද වෙනස් වෙලා මේ අප දකින්නේ ප්‍රභාත් ගුරුගේ මහත්මයාගේ ව්‍යාපාරික ස්ථානයේ නිසි පුහුණුවක් ලබාගෙන ඊට පස්සේ පුහුණුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තවත් අයට රැකියා සපයලා රැකියා මවන්නෙක් බවට පත් වෙච්ච නිසා තමයි අද ඔබ දොරමඩලාවේ ඉන්නේ මෙහෙම කතා කරන්නේ මට සරසවි වරම අහිමුණා. ඉතින් නැතෙනින් පස්සේ මම ජීවිතේ යමුනේ කාර්මික ශේෂ්ත්‍රයට. කරගෙන යන අතරතුරේදී තමයි මේක විධිමත් වෙන්න ඕනි කියලා අදහසක් ආවේ. ඒ වගේ අදහසකින් වෘත්තීය පුහුණු අධිකාරිය හා සම්බන්ධ වුණා. එමගින් තමයි මම NVQ level 4 කියන දැනට ජාතික සහතිකය ලබාගෙන තියෙන්නේ. නිසි පුහුණුවක් ලැබලා මේ ශේෂ්ත්‍රවල නියැලෙන පිරිසක් තමයි අද දොරමඩලාවට සහභාගී වුනේ. ඇත්තටම මේ පාඨමාලා නිම කරලා ඊළඟට තෝරාගත්තේ මැද පෙරදිග කටර කියන රටේ රැකියාවත් ඊළඟට ඩුබයි කියන රටෙත් රැකියාව කරා. එහි ඉන්න අතරතුර මට හිතුණා මගේම රටේ මොකක් හරි කරලා මම මේ රටට ඇත්තටම යම් කිසි හොඳ ව්‍යාපාරයක් ගොඩනැගුවොත් හොඳයි කියන தත්ත්වේ මම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය යටතේ වසර 3ක පුහුණු කාලින් පාඨමාලාවක් හදලා NEQ 4 සාතික පව ලබාගෙන විදේශ ලංකාවේ රැකියාවක නියත වෙන අතරතුරදී ලංකාව තුලදී මාහට වෘත්තීය ප්‍රගුණ කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරාගෙන ඔව් මොනවද ඉගෙන ගත්තේ පාඨමාලාවේ පාඨමාලාවේ මෝටර රථ කාර්මික ශිල්පී ඔව් ඒතර විදේශගත වුණේ මොකටද විදේශගත වුණේ මෝටර රථ කාර්මික ශිල්පී හැටියට ඒ කොහෙද ගිහිල්ලා හිටියේ මම ගියේ සෞදි අරාබියාවට ඒ ගිහිල්ලා මොනවද කරේ සෞදි අරාබියේ වොල්ලෝ ජෝන් ඩියර් කම්පැනි තම අනිත් උනේ එහි වසර 5ක වැනි කාලයක් මම සේවයේ නියතුණා මම කරගෙන හිටපු මම ත්‍රිවිල් රස්සාවෙම ඉන්නවාද මම ත්‍රිවිල් රස්සාව හොඳ නැහැ කියනවනේ. නමුත් මම උත්සාහ කරන්නේ නිතරම අලුත් දෙයක් කරන්න, දෙයක් ගලවලා සවි කරන්න. මම කාර්මික ක්ෂේත්‍රයට තමයි එන්නේ නැබළුන්නේ. ඊට පස්සේ වෘත්තීය පුහුණු අධිකාරියෙන් මම කුසු උපකරණ අලුත් වැඩියාව තමයි තෝරගත්තේ. ඒක තෝරගන්න හේතුවක් වුණා මට. ඇත්තට මම ජීවත් වෙන ප්‍රදේශය ඉතා
කුසිකර්මාන්තය ඉතා වැඩිපුරම කෙරෙන්නේ අපේ පැත්තේ. ඒ නිසා මම තීරණය කරා ඒක කරනවායින් කාර්මික විද්‍යාල වලින් බිහිවෙච්ච කාර්මික ශිල්පීන් ගැන කතා කරන්නේ නැහැ. සෑහෙන කාලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා මේවා. මේ පසු විපරමක් අපි කරලා තියෙනවද? මේ ප්‍රයෝජන තිබුණද? විශේෂයෙන් තාක්ෂණික ආයතන ඈ රටේ කීයක් තියෙනවද? එවෑන් පුහුණු වෙච්ච අය රැකියා ශාස්ත්‍රයට ගිහිල්ලා වෘත්තිමය වශයෙන් ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවද? මේ පසු විපරම් අපි කරලා තියෙනවද? තබෝ දේවල් කියවුණා. වටින දේවල් කියවුණා ඒ ආපු පිරිසගෙන්. දැන් මේ ආපු පිරිස විවිධ ශාස්ත්‍රවලට අයිතියි. විදුලි කාර්මික ශාස්ත්‍රය, වාහන පින්තාරු කිරීම, වාහන අලුත් වැඩියා කිරීම, ඇඳුම් මැහීම, ඇඳුම් නිර්මාණය, එතකොට කෘෂි උපකරණ අලුත් වැඩියාව. ඒ ආදි වශයෙන් අපේ මේ රටේ වෘත්තීය ශාස්ත්‍රයේ කොච්චර තියෙනවද රැකියා අවස්ථා. දැන් මේසන් බාසුන් නැහැලා, වඩු බාසුන් නැහැලා. එතකොට තවත් විවිධ ශාස්ත්‍රවල ජල නල එලීම නොඑක ආකාරයේ තියෙනවනේ. ඉතින් විවිධ රැකියා තියෙනවා, විවිධ ව්‍යාපාරික ශාස්ත්‍ර තියෙනවා, විවිධ ව්‍යවසායකත්වයන් තියෙනවා. ඔය සියල්ල අතරේ සටකපටකනුත් තියෙනවා. ඔය සියලුම ශාස්ත්‍ර ඉතා වැදගත්, ඉතා හොඳට ලස්සනට කරන පිරිසක් ආවේ. ඒ රැකියාවන් උත්ීන් හරි ලස්සනට කරන අය. හැබැයි සියල්ල අතරේ සටකපටකම් කරන අයත් ඉන්නවා. ඒ නිසා මේ වෘත්තියේ ගරුත්වය, ඊට තියෙන ගෞරවනීය භාවයේ නැති කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් විවිධ ශාස්ත්‍ර බෙලඳාමට අදාළව, රැකියා ශාස්ත්‍ර වලට අදාළව කොච්චර මේ සටකපටකම් තියෙනවද, මිනිස්සු රැවටෙනවද කියලා අපිට දොරමඩලාවේ කතා කරන්න හැකියාව තියෙනවා. අපේ මාතෘකාව සටකපටකම්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිඳුන්, අපේ විද්වත් යුවළ ප්‍රධාන දොරමඩලාව නරඹන ඔබ හැමදෙනාටම ආයුබෝවන්. සෑම ශාස්ත්‍රයකම කවුරුත් තමන්ගේ කාර්යය තමන්ගේ පැත්තට නැතු කරගන්න, වැඩි ප්‍රමාණයක් තමන්ට වාසිදායක වෙන්න කියන අදහස තමයි යම් ඕනෑම කෙනෙකුගේ කාර්යවලියේ දී දකින්ට ලැබෙන ලක්ෂණ. දැන් එහි අපේ මාතෘකාව සටකපටකම. දැන් මේක සමහර අය කියනවා ඔය සටකපටකම කියන්නේ හොඳ එකක්, මොකද ස්ථානෝචිත ප්‍රඥාව හොඳ එකක්, ඒක තැනට සුදුසු නුවණ මෙහෙවලා වැඩ කරන්න ඕනේ, ඒක බුද්ධිමත්කම. දැන් කැලේ වුණත් හොඳම බුද්ධිමත්න එක තමයි නාරියා, එහෙම කියන එහෙම හොඳයි කියලා කියනවා. දැන් අපේ බුදුපියාණන් වහන්සේ පෙන්වනවා මේ අංගුත්තර නිකායේ එක්තරා සූත්‍රයක්, මේ රූප සූත්‍ර, රූප ප්‍රසාද කියලා කියන සූත්‍රේ පුදුලි හතර දෙනෙක් ගැන පෙන්වනවා. ඉන් උන්වහන්සේ පෙන්වලා දෙන්නේ මේ මහණනි, මේ ලෝකේ දක ගන්න පුළුවන් පුද්ගලයෝ හතර දෙනෙක්. රූප ප්‍රමාණෝ රූප ප්‍රසාදෝ. මේ රූපය ගැන වැඩි අවධානය යොමු කරනවා. තමන් ලස්සනයි, ලස්සන කෙනෙක් උපත්ති ලස්සන වෙන්න පුළුවන්. එතකොට මේ ලස්සන කෙනාව දකින්න හුඟ දෙනෙක් කැමති. එතකොට එයා කරන්නේ රූපේ වැඩි කරගන්න වැඩ. තමන්ගේ ක්‍රියාකාරීත්වය කෙසේ වෙතත් මේ තමන්ගේ රූපේ අලංකාර කරගන්න, මේකප් එක කරනවා, හැඩ වැඩ කරනවා, සායම් උලනවා, පාට කරනවා, ඒ විදිහට. එතකොට ඒ යාගේ ලස්සන නිසා ජනතාව දුවනවා. හරි ලස්සනයි, එයා හරි ලස්සනයි. ඉතින් සුදු හාමුදුරුවෝ, ලස්සන හාමුදුරුවෝ ආදි වශයෙන් ඉතින් ඔන්න ස්වාමින් වහන්සේට නම්, වෙනත් පූජක උතුමන්ලාට නම් ඒ විදියටයි. දැන් ඒ එතුමාගේ හෝ උන්වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දර්ශනයවත් උන්වහන්සේගේ ප්‍රතිපත්තිය ආර්ය ප්‍රතිපදාවට අදාළදී වැඩක් නැහැ. අර ලස්සන නිසා, ලස්සන රැකගන්ට කතානායකය සූදානම්, එයා පසුපසු දුවන කට්ටිය ලස්සන නිසා දුවනවා. ඒක තමයි ඒකට ඒක එකක්. ඊළඟක දෙවෙනි කාරණය තමයි ගෝසප්පමානෝ ගෝසප්පසාදෝ. බොහොම ශබ්ද කරලා, හැඩ වැඩ දාලා, සැර කරලා, ආයෙ ටිකක් බොහොම දිහිල් කරලා, එක එක කරමිට තාක්ෂණික කියන මෙතුමාලගේ කතාවල් උගන්නකොට කියනවා අපේ රෝහණ මහත්තයා, හසන්ත මහත්තයා කතාවේ තාක්ෂණික කියලා ඔබතුමාලා කියනවා. ඒ කට උස් පහත් කිරීම ඒ විදිහට. දැන් මේක නෑ, එහෙම නෙමෙයි. මෙයාගේ ഘോഷාව බොහොම සැර වැර කරලා, භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝවා, බය ඇති කරගන්නවා, තැති ගන්න ඕනවා, ලොඹු ඩැහැ ගන්න ඕනවා,
ඒ කතාවම අර කතාවක් නේ ඒ පුදුම කටක් නේ අන්න කට කාලේ ගියා තේරුණේ නැහැ ඒක පුදුමයි කියලා ප්‍රේක්ෂකයා හිතයි පාඨකයා හිතයි රසිකයා හිතයි ඒ නිසා මම හොත්තට තව බර කරලා කියන්නේ බර කරලා කියලා බැලුවම මේ බන කියන්න ගියාමත් බර වැඩි පපඩම පොඩි වෙන පෙඩු වෙන ඇහෙන්න බෑ බන අමතක වෙන බන දේශනාවට වාඩි වුණාම පපඩම පොඩි වුණොත් ඉවරයි හැඳි දෙකක් එකට ගැටුනොත් ඉවරයි ඒ තරමටම බර වැඩි වෙනවා එතකොට සමහරු එයා පස්සේ දුවනවා එයා තමයි හොඳම එක්කෙනා එයාගේ දේශනේ හොඳයි එයා කටහඬ හොඳයි එයා බොහොම ප්‍රතාපව කියන එක කියන කුඩු වෙලා යන්න බොහොම හොඳයි මට සමහර අවස්ථාවල දුරකථන ඇමතුම් එනවා මේ වාචි දැන් ඉස්සර වගේ සැරට කියන්නේ නෑනේ ඔබට ලාමක වැඩි නේ දැන් කියනවා ඔබට සැරට කියන්න බන කියනොත් නැත්තම් මේ රට හදන්න බෑ කියලා මට එහෙම යෝජනාවලුත් කරනවා ඒකට ඇත්තට කැමති වෙලා නැහැ ඊළඟ එක තවත් එකක් ලෝකප්පමානෝ ලෝකප්පසාදු මේ දැඩි දුෂ්කර ප්‍රතිපatti පෙන්වනො සරප්පු දෙකක් දාන්නේ එතකොට රලු ඇඳුම් රලු සිවුරු බොහොම ගොරෝසු දේ භාවිත කරනවා බිම බලාගෙන ඇස් දෙක පියාගෙන වටපිට බැලිල්ලම් මුකුත් නැහැ බොහොම ශාන්තයි අර එතකොට ජනතාව යන්නේ අර ඉරියව් ටිකට බිම බලාගෙන ඉන්නේ බොහොම ශාන්තයි බොහොම හිමින් කතාව අන්න මෙයා නම් දැඩි දුෂ්කර ක්‍රියා කරන කෙනෙක් ජනතාව හිතනවා ඒ ක්‍රියාව කරන කෙනා පෙන්නන උත්තරී මනුස්ස ධර්ම මේ මම රහත් වෙන්න කිට්ටු ඉන්න කෙනෙක් මම රහත් මම ගොඩක් ඉහළ තලයක ඉන්න කෙනෙක් ඉතින් මං වගේ කෙනෙක්ව තමයි ඔයගොල්ලෝ මේ වඳින්නේ බලන්නේ එයා එහෙම අදහසක් පෙන්වන්නට යනවා ඒක මූඩ බලාපොරොත්තුවක් බුදුහාමුදුරු හතරවෙනි එක පෙන්නනවා ධම්මප්පසානෝ ධම්මප්පමානෝ ධම්මප්පසාදු ධර්මයේ පිළිබඳව පැහැදීමෙන් අවබෝධයෙන් ආර්ය උත්තමය ගමන් කරපු මාර්ගයේ ඒ ප්‍රතිපදාවට වැඩ කරන කෙනාට ඒ අවබෝධයෙන් යුත් සදහවන්තු එකතු වෙනවා දැන් මේ පොද්දල හතර දෙනා කොහොමද එතකොට සටකපටකම් තියෙන තුන් දෙනයි ඒවා බලාපොරොත්තු නැමෙති නැති එක්කෙනයි එතකොට සටකපටකම තුලින් තමයි එයාට ලැජ්ජ බය දෙක නැහැ ලැජ්ජ බය නැහැ කියන්නේ විලිබිය නැහැ ලැජ්ජ බය දෙක නැති කෙනාට කරන්න නොහැකි දේකුත් නැහැ බැරි දේකුත් නැහැ එබැවින් අද අපිට දකින්න ලැබෙන්නේම මේ විලිබිය නැති අනික මොකටද මේ සටකපටකම තමන්ගේ ආත්ම ලාභය විශේෂයෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මේ ආත්ම ලාභයේ පිණිස සටකපටකම් කරන්න එපා බොරුව පෙන්වන්න එපා තමන් නැති ගුණ පෙන්වන්න එපා දැන් නැති ගුණ පෙන්වීම දැන් බලන්න මොන තරම්ද කියලා දැන් වටිනා අපේ ස්වාමින් වහන්සේලා මේ පරම්පරාවෙන් පරම්පරාවට මට මතකයි හසන්ත මහත්මයා කලකට ඉදදී අපිත් එක්ක සාකච්ඡා කළා තේරවාදී සම්ප්‍රදාය කියන මෙතනදී හරිම වැදගත් එක මොකද ස්වාමින් වහන්සේලා අපේ ලාංකික භික්ෂු සමාජෙ මිහිඳු මහරහතන් වහන්සේ ගෙනා මේ දහම් පණිවිඩයේ පළවෙනිම අංගය අපට ඇති කරලා දුන්නේ තේරවාදී සම්ප්‍රදාය වැඩිහිටි පිළිවෙලට වැඩිහිටි ස්වාමින් වහන්සේ අනුව තමයි ඉස්සරහට යන්න ඕන. ඉතින් ඒ ක්‍රමයේ තිබුණයින් සංඝ සමාජය බැබළුණා. ඒ වගේම අපේ ජනතාව හොඳමකට ගියා. ආර්ථික පැත්තට, සමාජීය පැත්තට, දේශපාලන පැත්තට, සංස්කෘතික පැත්තට හැම පැත්තකටම සාධාරණයක් ඉටුණා. ලාභ ප්‍රෝජන බලාපොරොත්තු වෙන කෙනා සටකපටකම් කරනවා. එයා පවතින මොන හරි කරන්න ඕන. මොන හරි කියන්න ඕන. එයාගේ පැවැත්ම නැත්තම් ගහල යනවා. මොකද? එයා ආර්ය මාර්ගයේ මේ උගතුන්ට ගෝචර නැහැ එයාගේ වැඩපිළිවෙල. බුද්ධිමතුන්ට ගෝචර නැහැ මෙයාගේ වැඩපිළිවෙල. අන්න එහෙමනම් මේ උගතුන් බුද්ධිමතුන් නැනවතුන් හා ආර්ය උත්තමයන්ට ගෝචර වන ගමනකට ඒ අයගේ ප්‍රසාද දිනා ගැනීමටයි මා කටයුතු කළ යුතු වන්නේ. ජල රෝහණ මහත්තයා මන්ට දැන් මේ අපේ අවසරයි අමුදුරණි ඒ වගේම ආචාර්ය හසන්ත මහත්තයාට ඔබතුමීනුත් අවසරයි මේ දැන් වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා තමුන්නාසේ වෙන්නපු මේ වෘත්තිය පුහුණුව ලැබපු බුද්ධලින් හරහාම මෙතන මේ මං හිතාගෙන ආපු දෙයට වඩා අමුතුයින් දෙයක් එකතු වුණා මෙතනට ඒ ඔබ දැක්වනේ සටකපටකම්
ඒ ඇතුලින් මතු වෙනවා කියන්නේ ඒ ඇතුලින් සටක ඒ ශේෂ්ත්‍රවල ඉන්නවා ඒ ශේෂ්ත්‍රවලින් ඒ අය බොහොම හොඳට ලස්සනට වැඩ කරනවා ඒ අය බොහොම හොඳට වැඩ කටයුතු කරගේ හරියට හරි මං ජයගත්තා ඒ මහතුරු යොදා ගනිමි ඒ අය නිසි පුහුණුවක් ලැබුපයින් ඒකට මේ මේ පොත්වල මේ විදිහටයි කපරාරෝ ගහන්නේ මේ විදිහටයි වඩු ඇණයක් උල් කරන්නේ ඒ එහෙම ලියාගෙන නෙමෙයි ප්‍රායෝගිකව මේ වැඩේ කළා පුරුදු වෙච්ච අය අප මම ඔබ වහන්සේට මේ අත්දැකීම නැහැ මන් දන්න විදිහට අපට මේ අත්දැකීම තියෙන්න පුළුවන් හසන්ත මහත්මයා ඔබටත් තියෙන්න පුළුවන් සාමය නරඹන අපේ දහසක් ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයෝ අතරින් වැඩි පිරිසකට මේ අත්දැකීම තියෙනවා ගියක් හදන්න පටන් ගත්තොත් හැමෝටම මේ අත්දැකීම තියෙනවා ඒකයි කියන්නේ ඔය අතරින් ගත්තොත් එහෙම ලක්ෂයක් ගත්තොත් ඇහුවොත් මෙන්න මේ ප්‍රශ්නේ එකම එක බාසුන් නැහැලා කණ්ඩායමක් හදපු ගයක් කියන්නේ කියලා ඒකට නම් උත්තරේ වෙන්නේ මෙහෙමයි අපේ මේ දිහැ පළවෙනිම කට්ටිය ආපු අය ඔන්න නූල් ඇදලා ලනු ඇදලා ඔක්කොම ලකුණු කරලා අත්විඅරම හැපුවා ඊට පස්සේ මේ යන්තම් ගල් ටිකක් දැම්මා ගියා ගියාමයි ආගියතක් නෑ අයියාවෙන්නේ කියන ඊට පස්සේ තව කට්ටියක් අමාරුවෙන් හොයාගෙන තමයි අපි හැමදෙරෝනේ යන්තම් අත්විඅරම දාලා අපි කියනවා ඩීපී ස්ථානෝ ඔහොම එක එක වචනෝනේ හදාගෙන ඒ සංස්කෘතියට අදාළ වචන වලින් ඔන්න ඔය ටික ගාලා කළු සෙලුත් ජාලා එයින් එහාට බිත්ති නගන වැඩ කොටස කරන්නේ තව කට්ටියක් සමහර විට බිත්ති නගන කට්ටිය බාගට මේ අපි මටම වෙච්ච දේවල් මම කියන්නේ හැබැයි මේ රටේ ගොඩක් දෙනට වෙලා තියෙනවා අලුතෙන් ගයක් හදන්න පටන් ගන්න සමහර විට කතාවකුත් තියෙනවා ගයක් හදන්න පටන් ගත්ත එක්කෙනා හරියට හදන්නේ දෙවනි ගියද කියලා මොකද අද අධ්‍යක්ෂකම් ටික පාවිච්චි කළා මොකට අහුවෙලාද මේ සටකපටකම් වලට ඇයි දැන් කාලේ වෙලා තින්නේ ගොඩක් අය බාසුන් නැහැ කෙනෙක් ගාව වැඩ කරන්න එනවා අත් වැඩ දෙන්න මේක මංගේ මට හොඳටම පුරුදු අධ්‍යක්ෂකම් ඇවිල්ලා ඉවරලා මේ සිමෙන්ති අනන එක කරනවා සිමෙන්ති අදින එක කරනවා ඊට පස්සේ බලාගෙන ඉන්න බාසුන් නැහැ වැඩ කරන්න හැටි බාසුන්නේ ටිකක් ඔය වැඩ කරන ගමන් කියන ඔය පොඩ්ඩක් මට අදින මිනිස් එක තියලා අදින බලන්න මම වගේ කේ එතකොට ගෝලය එහෙම අදිනවා දෙපාරේ තුන් පාරේ අදින්නේ අත පොඩ්ඩක් හුරු කරගන්නවා මේ වැඩේට ඊට පස්සේ පඩින් එයත් ගන්නවා මේසන් නැන්දකුයි ළමේකුයි ගන්නවා හඩේර රුලින් ඕන තරම් ගන්න පුළුවන් ඊට පස්සේ පොඩි ලෑලි කැල්ලක් හදාගත්තා එයා තනියම යන්න ගන්නවා තව කොල්ලෙක්ව එක්කගෙන සහයට වරින් මට කියලා එතකොට එයා කියනවා එයත් මේසන් බාස් කියලා ගෝලයා බාසුන් නැ වෙනවා මාසිකින් මාසිකින් වෙනවා හරි මේ ඔක මේ ටෙලිනාටි ශිෂ්‍යය තරියට වෙනවා මං හෙලා දකිනෝ නෙමෙයි මේ නමුත් මේ ඇත්ත අද තියා දින ඇවිල්ලා ඊළඟ සුමානෙන් මාසෙන් ඉතර අධ්‍යක්ෂණය කරන අය ඉන්නෝ ටෙලිනාටි සිනමාවෙත් ඒ වගේ ටිකක් ඇතිවේගෙන ගියා දැන් ඒ තත්ත්වය අඩුයි කොහොම හරි ওই වගේ ඔය ඇති වෙන්නේ මොකක් හින්දාද මට හිතෙනවා ඇයි සටකපටකම් කරන්නේ අන්තිමට මට සිද්ධ වුණා මෙහෙම බාසුන් නැහැට කියන්නේ හැම බාසුන් නැගෙනම ආව ගමන් කරන්නේ කලින් බැඳපු පිටියේ බලනවා පොඩ්ඩ පොඩ්ඩ ඉන්න මාත්‍ය මේ චුට්ටක් ඇදයි ඒක තමයි ඉතින් ඔයාට පුළුවන්ද කෙලින් කළා හදන්න පුළුවන් ඒක පුළුවන් මේ ඒටි කඩන්න ඕන පොඩ්ඩක් කඩලා ඉතින් බාගට බැඳපු එක තායිත් ඇඩි දෙකක් විතර කඩලා එතන ඉඳන් හයිත් නගනවා ඒ මනුස්සයත් මගදී දාලා ගියාම ඊළඟ කියන්නේ එයාට උඩ යනකොට ටික ටික ඉතුරු ටික පලංචි දාලා බඳින විදිහ දන්නේ නැහැ වෙන්න පුළුවන් අරගෙන භාගය ඉන්න ඉගෙනගෙන ඇවිත්ින් ඊට පස්සේ එන එක්කෙනා පළපුරුදු එක්කෙනෙක් ආවොත් එයා පටන් ගන්න එයාගෙන මා මේක කවුද මහත්ය බැන්දේ ෂි බලන්නකෝ මේ කැත මේක බැඳලා තියෙන
ඔහොම කියනවා. එතකොට කිය ඔහොම කියලා ඊළඟ කෙනාවම මගුව කරුණාකරලා බිත්ති දිහා බලන්න එපා. ඒක ඇදයි. ඇදහින්ද තමයි ඔය වෙක්කන් ආවේ. ඒක බඳින්න හරි ගැසලා. මෙන්න මේ තරමටපත් වෙනවා. ඉතින් පෙලක් අය සටකපට විදියට බාගෙට මේ විෂය දැනුම අරගෙන ඊට පස්සේ මමත් බාසුන් නැගෙනින් නැත්නම් මමත් ශිල්පියෙක් හැටියට දක්වනවා. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන හරහා. මේ ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. අර පුද්දලින්ව ගෙනාපේක. එයයි විධිමත් ක්‍රමයකට, ඒ කියන්නේ අවිධිමත් ආරම්භයක් වුණත් ඒ අයම සොයන්ව මේක අවබෝධ කරගෙන ඊට පස්සේ මේ අධ්‍යාපනය කෙලවර කරගන්නෝ හාමුදුරුවනි අපි තව ඉගෙන ගන්න ඕන. අර ගෑන ළමයා කිව්වා මට හිතන මේක පිළිවෙලක් ඇති කරගන්න කියලා. එයා ඒ ඔක්කොම ආපු අය සටකපට භාවිතයේ යෙදුණු අය නොවේ. ඒගොල්ලෝ ඉතාම හොඳට උත්සාහ කරලා මේ ශිල්පීය නිපුණතාවක් ලබනෝ. ආයතනය තියෙනවා ලංකාවේ. එහෙම ලබන ඔබට ස්තුතිවන්ත වෙන්නේ ඒ අයව කැඳවලා ඒ අයට කරපු ධෛර්යයටත්, අනාගතේ එවැන්නක් කරන්න බලාපොරොත්තු වෙන අයට මාවත පෙන්වා දීමකුත් සිදුවීම. මේකෙදි මට හරි වැදගත් දෙයක් මතුවෙනවා. මේ හරහා සටකපටකම් ඔක්කොම කරන්නේ මිනිස්සු පැවැත්ම උදෙසා. මේකෙ දෙකක් තියෙනවා. හොඳින් කරන සටකපටකම් සහ නරකින් කරන සටකපටකම්. පැවැත්ම උදෙසා තමයි හොඳිනුත් කරනවා නරකිනුත් කරනවා. ඒකේ හොඳින් කියන කොටසේ තව කොටස් දෙකක් දිගෑරෙනවා. දෙකින් එකක් ඉතා වැදගත්. කෙනෙකු යහපත් මාර්ගයට ගන්න ඕනකම නිසා සටකපටකම් භාවිතා කරනවා. සම්‍යප්‍රයෝග භාවිතා කරනවා. මේ හොඳ කියන කොටස් ගැටලුවක් නැති නිසා නරක පැත්තට යනදී තව කට්ටියක් කරනවා නැතිකමට සටකපටකම්. තවත් කට්ටියක් කරනවා. ඔබතුමීට නම් මේක හොඳට දැකලා දැකලා ඇති වෙලා ඇති. පුරුද්දට සපට සටකපටකම් කරන්නේ. එයට කිසි හේතුවක් නැහැ. නිකන් හිතුන මේක කරන්න කියලා කපටි සහ කපටිකේ උඩ තමාට වාසි වෙන ආකාරයේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. මේක අහිංසක සටකපටකම්. දැන් මෙවැනි වැඩසටහනක ශාස්ත්‍රීය පැත්ත වගේම ප්‍රාසංගික පැත්තත් යම් තරම් තිබිය යුතු නිසා මං හිතුවා එහෙම දෙයක් මතක් කරන්න. නාට්‍ය කලාවේ වෙනවා බොහොම අහිංසක සටකපටකම් අපේ හැමදෙරුණි මහත්මිය. මෙහෙමයි. හරි ලස්සනයි. අපි ඔය 80 ගණන් සහ අන්තිමට 90 ගණන් වල මුල වෙනකොට වගේ ඒ කාලයේ කියන්නේ නාට්‍ය ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීයව හොඳට රංගගත වුණු විවිධ ආයතන සංවිධානය කරපු මඟුල් ගයක් වගේ තිබ්බ නාට්‍ය කලාවක් තිබුණනේ. දැන් ඒක නැහැ ඇත්තටම. දැන් ඒක වෙන හතකට හැරිලා. අර කාලේ පෙළක් වෙලාවට එක නාට්‍ය මමම ගිහිල්ලා තියෙනවා මේ ඩග්ලස් සිරිවර්ධන සර්ගේ මේ හිට්ලර් නාට්‍ය එක පිට දවස් 15යි. අපි අද බස් එකට නැගලන් දවස් 15කින් බස් එකෙන් බයින්නේ ඇවිල්ලා කොළඹ. ඒ ටිකට වටේ මෙහෙම නගර වල යනවා. හරි පුදුම සුන්දර කාලයක්. මේ කාලේදී දැන් නාට්‍ය රංගපාන අපිට උල පෙළක් වෙලාට තියෙනවනේ පොඩි පොඩි මේ ආර්ථික ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ජය ගන්න අමාරු. ඉතින් කෑමෙන් බීමෙන් අල්ල ගන්න වෙලාවල් තියෙනවා. ඔන්න අරු අහිංසක වැඩ. දවසක් ගිහින් මම පැත්ත කියන්නත් නරකයිද මන්ද. ඒ කඩ ඇත්තෙත් නැද. ඔබ බෙරගල පැත්තේ වුණා දෙයක් මේ වතුලේ. ඒ වෙනකොට මග තේපොන්න නැවතුවා. නම් ගම් මුකුත් කියන්නේ නැහැ. අපේ එක්තරා කලාකරුයි හරි දක්ෂ රූපන ශිල්පී. තුම යනවා දැන් සල්ලි නෑ ජයලල් අතේ. අද ෂෝ එක කළොත් තමයි කීයක්කද ගන්න පුළුවන්. එහෙමයි කල්පනාවක එයා ගියා. මං කොහෙ එන්නේ යන්නේ. අපිත් එක දෙයක් බමු.
යන්නකො එයා ටිකක් අනුන්ගෙන් ඉල්ල ගන්නත් අකමැති ජාතිය යාළුවෙක්. දැන් මෙයා ගිහිල්ලා මෙහෙම අත් දෙක බැඳගෙන දැන් ඉන්නවා මේ. මේ මං චූට නැගිටලා පෙන්නන්නම් ඒ කරපු විදිහ. දැන් දැහැපිටම හසන්ත මහත්තයා තමයි මුදලාලි කියලා. දැන් එහෙම වැරදිද හිතන්නේ මං ගොයේ මේ මුදලාලිගේ චරිතේ. ඔබතුමා ඔතෙන් දැන් කැෂියර් කෝඩින ආවෝ. ප්ලෙන්ටිය බැලන්ස් එක 17 පෙනයි හරි. හරි මහත්තයා. ඔහොම දිදී ඉන්නවා. ඒ ඒ මුදලාලි මහත් දැනනමයි CCTV ඒව මොකුත් නැහැ. මුදලාලි මහත්තයාට උගුසු ඇස් තින්නේ මෙහෙම වටේ ඔක්කොම බලනවා අතන ගේල් කැනක් එල්ලනවා එහා පැත්ත ඔහොම ගේල්. ගේල් කැනක් ගාවට ඒත් වෙලා මේ යාළුවා මෙහෙම ඉන්නවා. අත් දෙක දැන් මෙහෙම. ඉන්නවා මෙහෙම ගිහිල්ලා දැන් අර උඩහා පැත්තේ ලොකු පූවාලු ගෙඩියම තියෙනවනේ. එතන මේ හිමීට දැන් ගෙඩියකට අත ගිහිල්ලා. ගලා දිනෝ අදිනෝ දැන් හිමීට මෙයාට අරගෙන ටට්ටක් ගාලා කනවා රෙල්ල දානවා දලාල් දියා බලනද අදිනෝ වැලමිටෙන් ගහනවා ඇඹුල් කැනට. එතකොට හෙල්ලෙන්නේ ඇඹුල් කැන. අනි වලනෝ හෝ අහිංසක දෙයක් බඩගින්න ජය ගන්න මේ කරන්නේ. මේ විකාරී දුකයි. දැන් ඒ ගෙල් ගෙඩියත් දනං කෑවා. තුන්වෙනි වතාව අත දික් කළා. දැන් එතනින් සෑහීමකටපත් නොවි මේ සටකකටකම දිගට යන්න පටන් ගත්තා. තව එකක් අදිනවත් එක්කම හසන්ත මහත්තයා දැන් මුදලාලි මහිදියා බලන්. බලාගත්තම මුදලාලි දැන් මෙහෙමගෙන ආ 42 හරි හරි පහක් නැහැ හරි. මෙහෙම දැක්කා. ගෙල් ගෙන් දික් කළා මෙහෙම දැක්කා. මේ ගාල මෙහෙම හැරුණ දැන් දැන් හොරකම දැක්කන් මේ ගාල හැරෙනකොට මුදලාලි මහත්මයාට ඉතුරු වචන ටික කියන්න දුන්නේ මේ නාට්‍ය ශිල්පියා. හොඳ වැඩ පාවිච්චි කළා. මොකද්ද දැන් එයා මේ ගෙහෙල් ගෙඩි කන්නේ අපිට හොරින්. හරිනේ. දැන් මුදල මහත්තයා ඒ පරි යාගේ කේන්ති ඇදිලා මුදලාලි වීම ඒ කියන්නේ සටකපටකම හරියට ක්‍රියාත්මක වුණොත් එහෙම සටකපටකමට අහුවෙච්ච මිනිහ දන්නේ නැහැ මම මේ අහුවෙලා ඉන්නේ සටකපටකමකට කියලා. එයත් හිතනවා මේක බොහොම හොඳ වැඩක් කියලා. ඒ මෙහෙම අන්තර්ජාතික වශයෙන් අපි දැන්ටමත් අහුවෙලා ඉන්නේ. ඒක වෙනම දෙයක්. පස්සේ වෙලාව කතා කරමු. දැන් මේක එකක්. ඔය වගේ තව වැඩක් වුණා. ඉතින් ඉක්මනින් කියන්න ඕන මේ අපේ මහත්මෙක් හිටිය ඒ වගේ දුර පළාතේ ගියනකොටත් කොහොමද සාමාන්‍යයෙන් උත් එයාට බඩේ ගිගන්නේද කියලා අපි අහනවා. පොදුම විදිහට එයාට කන්න ඕන. එහෙම ගියාම ඉඳගන්නේ හෝටලේ අර වීදුරු කබඩ් තියෙනනේ ෂෝකේස් කියලා කියන්නේ ඕවැන්නේ අර තියෙන ඒ දොර ගාව හිමීටය අරගෙන දැන් නාට්‍ය කණ්ඩායමම ගිහිල්ලා මෙහෙම වටේ කරන සද්දයෙන් මෙයා අත දැම්ම ගල්මනිස් ගෙඩිය. ගල්මනිස් වගේ කන්නේ බඩේ කොන්ක්‍රීට් එක දැම්ම වගේ අර විශ්වවිද්‍යාලයේදී බඩ කිදෙනේ වගන්න කන එක වගේ කට කට ගාලා එයා වේගෙන් කනවා. එකක් කනවා දෙක කනවා. මුදලාලි පේන්නේ නැන්නේ මෙයා ඉන්නේ නේ. තුන්වෙනි එකත් කනවා. ඊට පස්සේ මුදලාලි පේන බලිසෙදී කී දැන් සීනිපතිසෙදී කනවා කියලා ගනම් දැන් සීනිපතිසෙදී කනවා. කාලා ප්ලේන් ටිකුත් බිලා දැන් එයා යනවා. දැන් අපි පොලිමට යනවා බිල ගෙවාගෙන යනකම මතේ සීනිපතිසෙදී ප්ලේන් ටියයි. හරි මහත්තයා හරි අද 17 වෙනන් දෙන්න හරි එක හරි අර ගල්බන් ඉස්තුන්නට මං සල්ලි ගන්නෑ කොහොමත් මහත්තයා. මොකද ඒව රිටර්න් කරන්න තිබ්බේ බලන්න සට කපට දැක් එහිට මගේ මිත්‍රයට මොකද්ද කරන්නේ කියලා බලන්න. ඒ සටකමකම අහුව නෑන් පස්සේ යන්නේ නම් නැති වෙනවා. එදා ඉඳන් අපි තාමත් දැන් මම මේ කියන මොහොත දක්වත් ඔහු අමුණාම අපි ගල්වනිස් තුන කියලා මතක් කරනවා. ඒක අහු වෙන කළොත් එහෙම කෙලවරක් නැහැ.
කලා ලෝකේ හරි විදිහට මේවා තියෙනවා. ඕකේ බේරෙන බේරිච්ච නාට්‍යමය අවස්ථාවකුත් තියෙනවා. අපි තුන් දෙනා ඉන්න හින්දා කමන්නේ නැහැ නේද මං ටිකක් කිව්වට. ඒක සාමාන්‍ය හසන්ත මහත්තයා අපි හිතමු අපි දුරපාලාත ගියා. ඔබතුමියත් කියන්න. ඒතර අපි ස්වාමීන් වහන්සේකින් අහන්න බෑ ඒක. අපි ටික ගියා කිමු ගෙහෙල්ල වල තේ එකක් බිව්වා කිමු. දැන් ඇවිල්ලා බිල කියන්න ඕන නෝ මුදලාලි මහත්තයාට. අපි ප්ලේන් ටික කියන්නේ අන්තිමට නේද? නළුපන් ගෙඩියයි අඩයයි කේල් ගෙඩියයි ප්ලේන් ටියයි. ඔය අන්තිමටනේ ප්ලේන් ටික කියන්නේ. ඔහොමනේ අවස්ථාව. නිසා මගේ මිත්‍රයා ගොඩක් දේවල් කරනවා. බිත්තර අපිකුත් යනවා. නිකන් අපිකුත් කරනවා. කේල් ගෙඩියකුත් කරනවා. අන්තිමට ප්ලේන් ටිය බොනවා. දැන් එනකොට ඔක්කොම දැන් කියන මං කියන මේ එලෝ රොටියයි මේ මෙහෙම ආරයිට් කියන ගියා. අනිත් එක නම් ඕම වෙනකම අරය ප්ලේන්තියයි. ඒක දෙපැත්තටම නැතුව කියන්නේ. හදිසියත් මුදලාලි ප්ලේන්තිය ප්ලේන්තිය ඒ කාලේ දෙකයි පනයි දෙකයි පනහක් දෙන්න මතේ ඉවරයි වැඩේ ආයනවා. ප්ලේන්තියයි. ඇයි එතකොට අනිත්තා කියනකොට ඒක තමයි ඉන්න ප්ලේන්තියයි ආප දෙකයි යතේ ඉඳන් උඩේන්නේ. දැන් ඒ ඒ භාවිතාවන් සමාජයේ ගොඩක් දකින්න ලැබෙනවා. මම කියන්නේ මේවා ගෙඩී පිටින් ගන්න ඕනේ නැහැ. මේ වැනි දේවල් බොහෝ තැන්වල තදට පාවිච්චි වෙනවා, භාවිතා වෙනවා. ඒවට කියන්නේ මේ සටකපටකම්. ඔය ශිල්පයක් හරියට ප්‍රගුණ කරපු නැති ඔය එන්වීකියු ස්ථානයට ගිය මං කියන්නේ නම් ලින්ක් අපන ඇටිත් එහෙම කියලා දෙන්න ඕනේ කියලා. ගොඩක් ලින්ක් අපන මිනිස්සු පුදුම වංචා තුගයක් කරනවා මේ සමාජයේ. අනිත් පැත්තෙන් කලාවේ. කලාවේ ටික අන්තිමට තියාගමු තව වටේකට තියාගමු නේද? හොඳයි. දැල් මහත්තයා ශේත්‍ර ගණනාවකට ගියා. බැලින්න පොඩි පොඩි කඩවලට සෑහෙන සටකපට කරලා ඉන්න. ඔව් ගල් බනිස් බනිස් කෙහෙල් ගෙඩි දිර කඩවලට. ඔව් දැන් අර ඔබ පටන් ගත්ත අපි කරපුවා කිව්වේ නෑ. සමහර නෑ නෑ වෙන වැඩසටහනක වෙන කවුරු හරි ගියායි උගල කරපුවා. මේ බාසුන් නැහැලා ගැන කියවන්නේ බා කෙනෙක් හිතන්නේ දිනනවා මේ ඔය කියාගෙන යනකොට බාසුන් නැහැලා කියන්නේ නිකන් මේ මරාගෙන මැන තත්ත්වවාදී වගේ පිරිසක් කියලා නිකන් හිතෙනවා එකපාරට. දැන් මෙහෙම නෑ ඇත්තටම ඉතා වැදගත් රැකියාවක් ද බාස් උන්නැහැ කියලා ඔක තියෙන බොහොම ගෞරවනීය ආමන්ත්‍රණයක් අපේ සමාජයේ ගොඩනගලා තියෙන්නේ. ඉතා ගෞරවනීය විදිහට වැදගත් විදිහට රැකියාව කරන අය රටේ ඕන තරම් ඉන්නවා. බඩු බාසුන් නැහැලා මේසන් බාසුන් නැහැලා අපි කියන්නේ මේ රැකියාවට ඒ ගෞරවය දෙන්න. ඒ වගේම අතපත ගාලා මාසෙකින් ගෝලයා බාසුන් නැහැ වුණාම සිද්ධ වෙන වැඩේ ඊට අදාළ ආචාර ධර්ම දන්නේ නැහැ. ඊට අදාළ මූලික ශිල්පී උපක්‍රම දන්නේ නැහැ. නිසි පුහුණුවක් ලැබලා නැහැ. වෘත්තීය පුහුණුව අධිකාරිය ගැන සඳහන් කළා. ඒ තියෙන කම්බි නවන එකට පවා පාඨමාලාවක් තියෙනවා. පිටරටවල රැකියාවක් කරන්න බෑ මේ පුහුණුව නැතුව. පුහුණුව පළ පුරුද්දෙන් ලබාගෙන දැනුම ඉතා වැදගත්. ඉස්සරව විභාග සහතික මොකවත් නැතුව හරි ලස්සනට සමහරට පරම්පරාවෙන් තාත්තගෙන් ඉගෙන ගත්ත පුතා ඒක හොඳට කරගෙන ආවා. මාමගේ මහත්තයා දැන් ඔබතුමා කිව්ව එක හරි එකක්. හරිම හරි. නවසීලන්තයේ අපේ මහත්තයා මේ ගස් කපන්න බෑ හැමෝටම. උපාධියක් තියෙනවනේ ගස් කපන ගස් තත්තු කපීම් පිළිබඳ උපාධියක් තියෙනවනේ. ඒක ඉතාම සූක්ෂමව දැන් ගෙවල් දොරවල් මැද්ද ගහ කපනවා. කිසිම කරදරයක් නැහැ. හැබැයි දවස් දෙකක් තුනක් කරේ ගත කරනවා. කිසිම කරදරයක් නැත්. ඒ වගේ හරි හොඳ එකක් ඔබතුමා මතක් කළේ. පුහුණු පළපුරුද්දෙන් කාලයක් ලබාගත්ත පළපුරුද්දෙන් ඉතා හොඳට වැඩ කරන අයත් ඉන්නවා. කිසිම සහතිකයක් නැතුව දෙපැත්තම තියෙනවා ඕකේ. නිසි පුහුණුවක් ලබා ගැනීම වැදගත් බව මතක් කළා. අපට ඇමතුමක් තියෙනවා. අයබුවන්. අයබුවන් කතා කරලා. මම රංජිත් ගුණසේන මේ විද්වත් මණ්ඩලයෙන් අවසරයි. අපි ආදරණීය අවසරය. සටකපටකම කිව්වහම සටකමට මේ සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ ගණන් වලට උදාහරණයක් ආදර්ශයක් එහෙම නැත්නම් නිදර්ශනයක් තියෙනවා වගේ සටකපට කරන කමන්න පරම්පරාගතවම එයාට තියෙන සූත්‍රයක් තියෙනවා. කියන්න. ඔව්. හරියට මේ දැන් අපි කියමුකෝ ඒ මේ පුද්ගලයා අඳුරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දාහන් හදින තැනකට ගියත්
ඉත්තෝ කොච්චර ගියත් කමන්නේ සූත්‍රය දන්න එක්කෙනා ඒකේ අන්තිමට දිනනවා. ඒ වගේ මේ කපටි පුද්ගලයා හඳුනගන්න එකත් අපිට තියෙන්න ඕන. කොහොමද හඳුනගන්නේ කියන්නේ? කොහොමද තේරුම් ගන්න කියලා? ඒකට තියෙන්නේ හරියටම මේ නළලේ මැද්ද තියපු තිලකය වගේ එකම සංඥාවයි, එකම ලක්ෂණයයි. ඒ තමයි අපි අතරම ඉන්න තේරුම් ගන්න බැරි මිනිහා තමයි අපි මේ සටකපට පුද්ගලයා හැටියට තේරුම් ගන්න ඕනි. හොඳයි, පැහැදිලි. අනිත් පොඩි කාරණාවක් තියෙනවා කියන්න. අපි මේ කොනකින් අගකින් හරි මුලකින් හරි මේ කපටි පුද්ගලයා අල්ලගන්න හැදුවොත් අල්ලගන්න බැරි කාරණේ තමයි අග මුල පාස්සල තියෙන්නේ. අපි වටේ යනවා මිසක් පුද්ගලයාව ගොදුරු කරගන්න අඳුරගන්න බෑ. අපි ගොදුරු වෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. මම අපේ හඳුරන්නේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගන්න ගමන් ප්‍රඥාව අයිතු විදියට අනිසි විදියට යොදාගන්න පුද්ගලයා බුදුදහමේ සඳහන් වෙනවද එයා සටකපට පුද්ගලයෙක් හැටියට කියන එක? හොඳයි, බොහොම ස්තුතියි. තවත් තැමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන් කතා කරමු. මම කතා කරන්නේ ඒක පිළිබඳව ගැන ඉස්සරහ. හෙලෝ. ඔව් කියන්න. හෙලෝ. ඇහෙනවා කියන්න. තනියෝ පියරක් ගැන කතා කරන්න දැන් මේ පමණක් මිනිස්සු තමන් ජීවත් වෙන්න සහ මිනිස්සු මුලා කරන කටක අපට සංකරනවානේ. දැන් අර ලෙඩ රෝග සුව කරනවායි කියලා ඒක රහසියා මා කරනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම වගේ දේවල් කරනවා. එතකොට තවත් දුරට ගත්තොත් අපි මේ විද්‍යාවක් තියෙන රටක විද උපක්‍රම වශයෙන් යොදා ගන්නේවත් ඒ උපායශීලී ක්‍රමත් අතකපට ගන්නවට අයත් වෙනවද? මම ගරුතර ස්වාමීන් වහන්සේගෙන් පොඩ්ඩක් අහන්න කැමතියි. අර අපේ බෞද්ධ කතාවක් තියෙන තේරිවාණිජ ජාතකය කියලා. ඒතර තේරිවාණිජ ජාතකයත් ඒ දෙලමින් දෙන්නගෙත් ඒ කාලේ සතකපටකමත් තියුනේ කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි. හොඳයි හොඳයි. බොහොම ස්තුතියි, වටිනා අදහස් පෙළක් ඉදිරිපත් කළා. මේක බැඳිච්ච යදුම් ගණනාවක් තියෙනවා. දැන් කට්ටකම කට්ට වෙට්ට පිත්තල කියලා කියන නේද, කපටි කෛරාටික කියලා කියනවානේ සට කපටක. මේක බැඳිච්ච ටයන් ඔව් ටයන් ගොඩක් තියෙනවා මේ එහෙම බැඳිච්ච දේ අතර. හැබැයි ඒ අතරේ බොහොම විද්වත් විදිහට විදග්ධ සමාජයේ භාවිතන උපාය මාර්ග, අන්තර්ජාතික දේශපාලන උපාය මාර්ග, විදේශ ප්‍රතිපත්තියේ උපාය මාර්ගික විධික්‍රම ඔය වගේ නිකන් ඒ වගේ ඒවත් තියෙනවා. හැබැයි ඒ සටකපටකම් වලට වඩා උපාය මාර්ග විධික්‍රම අර ඔවත් එක සඳහන් කළා අන්තර්ජාතික දේශපාලනේ. හැබැයි ඒ අතරේ උපාය මාර්ග විධික්‍රම කියලා කරන්නේ සටකපටකම තමයි. සමහරේ සමාජිකදී තමයි පත් වෙන්නේ. ඒ එහෙම ඒවත් තියෙනවා. අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්තයා. අවසරයි අපේ හැමදෙරෝනේ. ඇත්තටම මේ සටකපටකම විජයාරෝහණ මහත්මයා සඳහන් කර විදිහටම ඒකේ තියෙනවා අපි හිතමුකෝ ධනන්තයක ඉඳන් ඍණ අන්තයකට කියලා. ඒ වාගේ කියන්නේ ඒකෙන් හොඳම දේවල් සිද්ධ වෙන ගමන් ඒ ගමන යනවා නරක මන්තේ දක්වා. ඒ විදිහට සටකපටකම මිනිස්සු පාවිච්චි කරනවා. සටකපටකමෙන් කිසිම හානියක් නොවි පුජ්‍යලේකුට පුජ්‍යල කණ්ඩායමකට සමාජයකට හොඳ දේවල් සිද්ධ වෙන තැනුත් තියෙනවා. නමුත් අපි බොහෝ වෙලාවට දකින්නේ අද වෙනකොට මේ සටකපටකම මිනිස්සු හෝ මිනිස්සු කණ්ඩායමක් හෝ ජන කණ්ඩායමක් රටක් රැවටීම සඳහා යොදාගන්න එක තමයි මේක අපි දකින්නේ. ඒකෙදි හැම සමාජ සංස්ථාවකම හසන්ත මහත්මයා මේ සටකපටකම් දකිනවා. අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ දකිනවා, ඒක දැන් කතා කළා. විශේෂයෙන් ආර්ථිකයේ වෙළඳපළත් එක්ක බැඳිච්ච සටකපටකම් රාශියකට අපේ පාරිභෝගිකයන් අහු වෙනවා. නෛතික වශයෙන්, නීතිමය වශයෙන්, දේශපාලනික වශයෙන්, පාරිසරික වශයෙන්, ආගමික වශයෙන්, මේ සංස්කෘතිය සමාජීය මේ වාගේ කියන සියලුම සමාජ සංස්ථාවල මේ සටකපටකම අපි අඩුවැඩි වශයෙන් දකිනවා. මෙතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම සටකපට වෙන්නේ ඇයි ප්‍රජලයක. අපි හිතමුකෝ අර හොඳ පැත්තට සටකපටකමක් තියෙනවා කියලා. ඒක අර ඔබ සඳහන් කරා වාගේ මහසන්ත මහත්මයා අර උපාය මාර්ගික ප්‍රවේශයක් එක්ක තමයි හොඳ පැත්තට එන්නේ. ඒක හරි ධනාත්මක ප්‍රවේශයක්. නරක පැත්තට එනකොට එන්නේ පුජ්‍යලේකුගේ
මම ආයනේ තමන් ගැන පමණක් සිටීම, තමන් ගොඩනැගෙයි කියලා හිතන එක, තමන්ට අවස්ථාවක් ලබා ගැනීම, ඒ වගේම මේ ආත්මార్థකාමීත්වය තුළ කෙටි කාලීන අරමුණු ළඟා කරගන්න තමයි අර හානිකර සටකපටකම තියෙන්නේ. එතකොට මේ සටකපටකම ප්‍රගුණ කරපු පුජ්‍යලයෝ ඉන්නවා. ලේසියකට හොයාගන්න බෑ. අවුරුදු ගාණක් ගිහින්, සමහර දශක ගාණක් ගිහින් තමයි මේ සටකපටකමක් කරලා තියෙන්නේ කියලා මේ හම්බෙන්නේ. මට දැන් ඊයේ හමු වෙනවා මේ අවුරුදු 30ක් විවාහ වෙලා, ඒ කියන්නේ දෙන්නේ 30ක් විවාහ වෙලා අවුරුදු දරුවොත් හදලා දැන් තමයි අර ස්වාමි පුරුෂයාගේ සටකපටකමක් අහු වෙලා තියෙන්නේ. ඊයේ ඒ සිද්ධිය දැනගෙන, ඒ කියන්නේ එහෙම ලේසියකට හොයන්න බැරි අමාරු කාර්යයක් වෙනවා සටකපට. තව අය ඉන්නවා මේ සටකපටකම කරනවා, නමුත් කරන්න හදනකොටම අහු වෙන කට්ටියගේ, කියන්නේ ඒක ප්‍රගුණ කරලා නැහැ. එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඊගාවට ඉන්නවා හරි අහිංසකයි. ඒ කියන්නේ ඒ අර කිව්වේ අර කෙහෙකම් කන කතා, මේ මට ජයලා රෝණ මාත්මයා මේ අර කෑම කන කතාමයි උදාහරණ වලට ගත්තේ. ඒ එහෙම තියෙනවා අවිහිංසක කමක් එක. අනික අවිහිංසකමකම පෙන්නගෙන ඇත්තටම ඒක ඇතුළෙත් සටකපටකමක් තියෙනවා. සටකපටකම වැඩේ කරන ගමන් ඒක නොපෙන්වා ඉන්න සටකපටකම් කරන එක. දැන් මේ අපි එක එක උදාහරණ ගත්තොත් එහෙම, දැන් අපි හිතමුකෝ වෙළඳපළ කියලා. දැන් වෙළඳපළ ඇත්තටම මම මහත්මේ මගේ හස්බන්ඩ් එක ගිහින් තමයි මේ බඩු ගන්න ගිහින් මේ වෙළඳපළ දේවල් තේරුම් ගත්තේ. මොකද මම බැඳපු අලුත හසන්ත මහත්මයා මේ ට්‍රැවලින් බෑග් එකක් ගන්න ගියා. දැන් බෑග් එක 5000යි කිව්වා. ඔය මල්වත්ත රෝඩ් එකේ කොටුවේ රුපියල් 5000යි. අපේ හස්බන්ඩ් කිව්වා 2000ක් දෙන්නම් දෙන්න කියලා. දැන් මම මහත්තයා දිහා බලන්න 5000ක් කියපක 2000. දැන් මෙයා ඉල්ලන්නේ, එයා බැලුවා මේ බලන්න හිටියා කඩේක නෑ 2000ට දෙන්න බෑ කිව්වා. ආ තියාගන්න කියලා එනකොට පස්සෙන් ඇවිල්ලා 2000ට දුන්නා. බෑග් එක ඒ කියන්නේ ආගියු කළා 2000 න් පස්සේ. දැන් මම හැමෝම කොහොමද ඔය 2000ට මෙහි ඉල්ලන්න ඕනේ එහෙම තමයි කීති. ඒ කියන්නේ දැන් ගමක මිනිස්සෙක් ඇවිල්ලා ඉල්ලනකොට 5000යි. 4500 දෙන්නම්, ඉතින් දුර ඉඳන් ආපු ඉඳන් කමන්නේ 4000ට දෙන්නම් කියපුවාම අනේ කොච්චර බුදුන් දැක නිවන් දකින්න ඕන මේ දරුවෝ කියලා එහෙම නීතිවස කියන්නේ. අර ඒ කියන්නේ ඒ සටකපටකම් කියන්නේ වෙළඳපළ දැවැන්ත විදිහට තියෙනවා. ගැට වෙළඳ ගැට ඒවට ඇත්තටම ප්‍රජාව අද වෙනකොට ගොඩක් අහු වෙනවනේ. මේ කියන්නේ ඒ සටකපටකම් අනන්තයි. ඒවා කණ්ඩායම් වශයෙන් කරන්නේ මම මහා දැවැන්ත මේ ව්‍යාපාර විදිහට දැන් පත් වෙලා තියෙනවා. හැම තැනකම දැන් එකම ඉඩම කී දෙනෙකුට විකුණන අවස්ථා තියෙනවා. මිනිස්සු ඒවට නැවත නැවත අහු වෙනවා. මාධ්‍ය මගින් විවිධ වැඩසටහන් තියෙනවා මේවා දැනුවත් කරන. ඒත් නැවත නැවත මේ සටකපටකම් වලට අහු වෙන්නේ. ඒ සටකපටකම් කරන ඒ නරකදී සටකපටකම් කරන අයට පහසු වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන ඒ අනවශ්‍ය අවශ්‍යතා සහ මේ බහුභාණ්ඩික වීම ඇතුලේ ඇති වෙන දේවල් එක්ක අර භෞතික යාන්ත්‍රිකවාදයට යනකොට මිනිස්සු හරිම ආසයි අත්පත් කරගන්න. ඒ අත්පත් කරගන්න සමාජයක් ඇතුලේ සටකපටකම් කරන කෙනාට වෙළඳපළේදී හරි පහසුවක් වෙනවා ග්‍රහණය කරගන්න. දැන් අපි දන්නවා ඇත්තටම මේ දැන් ෆුඩ් සිටිස් වලට ගියොත් එහෙම අපි කියන්නේ මේ ආහාර සංකීර්ණ වලට මේ වෙළඳ සංකීර්ණ වලට ගියොත් එහෙම මේ මං කියන්නේ මේ වෙළඳ නාමකින් නෙමෙයි මං කියන්නේ කෑම තියෙන කඩ ආහාර මේ වියලි ද්‍රව්‍ය ගන්න සුපර් මාකට්ස් කියමු. ඒවට ගිහාම අත ළඟම තියෙන්නේ මේ කල්ලි කුත්තන දිනේ හෙට වාගේ තියෙනීම. අපේ සමාජයේ තාම 100%ක් කියවීමක් නැහැනේ. කල්ලි කුත්තුවේ දිනේ බලන එකට තාම පුරුද්දක් නැහැ. ඉතින් සමහර විට දන්නේ නැහැ ලෙඩක් හැදිලා බේතුත් බීලා එහෙම වෙනවද මේ කල්ලි කුත්තු එච් එක ආහාරයට අරන් කියලා දන්නේ. ඉතින් මේවා පොඩි දේවල් වුණාට පුජ්‍යලයෝ දෙන්නෙක් අතරේ සිද්ධ වුණාට ඒවා යනවා ඊට පස්සේ ජාතික ප්‍රශ්නයක් දක්වා. මොකද අපේ සෞඛ්‍ය නොමිලේ දෙන්න අර අයට බේත් දෙන්න වෙනවා. මෙහෙම ගියාම මේ විෂම චක්‍රයක් ඇති වෙනවා. මේකෙදි විශේෂයෙන්ම මේ කියවීම අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් පොදු මහ ජනතාවට මේ වෙළඳපළ ඇති වෙන දේවල් එක. ඊගාවට අර අවිහිංසක මේ සටකපටකම් මේ දැන් ඉස්සර මේ මගේ දෙවෙනි පුතා මේ හසන්ත මේ මහත්මයා මේ අපේ මහත්තයා මේ වේවැලක් එල්ලලා තියෙනවා මැදසාලේ නිකන් එල්ලලා තියෙනවා.
මෙයා මොකක් හරි කරපු ගමන් ගිහින් අතර දිනවා තාත්ත එකක් ගහන්න කියලා මේ වැරදිනවා. ඒ කියන්නේ චූටි කාලේ. ඒ කියන්නේ කවදාවත් එහෙම ගහන්න හිතෙන්නේ නෑනේ. ඒ ගන්න පොඩි දරුවා තුල තියෙන ඒවා හරි අවිහිංසක සටකපට ගන්න. එයාම දෙනවා ඒ වෙලාව. එයාම දෙනවා ගිහින්. එයා මොකක් හරි කරලයි. මොකක් හරි කරලා එයා දන්නවා ඒක වැරදි කියලා. එයා ගිහින් අතර දිනවා තාත්තේ මට එකක් ගහන්න කියලා දෙන්න. ඒ හරිම සුන්දරයි. ඉතින් ඒක ගැන අපි කතා කරනවා ඊට පස්සේ එයාත් එක්ක. මේ මගේ ඔය තුන්වෙනි පුතා අපේ ගෙවල් ඉස්සරහා මල්ලි කෙනෙක් ඉන්නවා බාලන් කියලා දැනුත් ඉන්නවා. මෙයා ඇවිල්ලා කියනවා මේ මොකක් හරි මේ අපේ පොඩි එක්කන වරදක් කරපුවාම දැක්කහම ඒක දැකලා ඉවරලා මෙයා කියනවා ඔයා මේ දැන් වරදක් කළා නේද ඉන්නේ කියලා අහනවා මගේ පොඩි පුතාගේ. අහම ඔයා කොහොමද දන්නේ? ඔයාගේ ඇස් දෙකේ බලපු ගමන් මට කිය හැකි. දැන් මෙයා මෙහෙම 10ක් 15ක් කියනකන් ඉඳලා මෙයාට හරි ගැටලුව මේ පොඩි එක්කන. එතකොට දෙකේ හරි තුනේ හරි මගේ පොඩි පුතා මේ ඒ දවස. එතකොට දැන් එයා ඕලෙවල් කරන වයසේ කෙනෙක් දෙකේ තුනේ පන්තියේදී දවසක් මෙයා ඇවිල්ලා අහනවා මගේ ඇස් දෙක දිහා බලන්න. බලන මලි බලනවා. බලනකොට මෙහන මම මොකද්ද කළේ කියලා අහනවා. දැන් මෙයා ආපහු චෙක් කරනවා. ඒ කියන්නේ මෙයා වරදක් කරලා ඒ කියන්නේ මෙයා දැකලාද මේ. එතකොට හරයාගේ සට ඒ කියන්නේ සට කපට ගන්න කියන ඒව ජීවිතේ සුන්දරත්වයේ ගැන දැන් තියෙනවා. ඉස්සර ඒ සමාජයක අවශ්‍යතා එක්කනේ ඔය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ මානව ගුණධර්ම පිරිහෙන තැන තමයි මේ දේවල් හැම දෙයක්ම මානව සංවර්ධනෙන් එහාට ගිහින් මිනිසුන්ට ආතතියක් ඇති වෙන ගැටුපාරී තත්ත්වයන්ට ගේන්නේ. දැන් සට කපටකම් කියන්නේ මේ යහපත් දෙයක් කියන එක්තරා අවස්ථාවක යහපත් දෙයක් කියලා අපේ ස්වාමීන් වහන්සේත් සඳහන් කළා. දැන් කාන්තාවගේ 64 මායන් කියන්නේ ඒ සටකපටක මේ අර ඍණානන්තේ නෙමෙයි අර ධන පැත්තේ තියෙන දේවල් ගේ පාවිච්චි කරා ඒවා 64 මායන් පාවිච්චි කරලා ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව එහෙම මායන් ගෙවල් වල තිබ්බා කියලා අපි අහලා තියෙනවා. මායන් කියපු ගමන්ම පොඩි මේ පැත්තට බරයි නේ. ඔව් ඍණ පැත්තට. හැබැයි ඒක සමාජ විද්‍යාත්මකව ගන්නකොට අර පවුල් වල ගැටුම් අවම වෙන්න ඒවා පාවිච්චි කරලා තියෙනවා. අද වෙනකොට කාන්තාවකගේ තියෙන මායන් ඊට වැඩිය දියුණු වෙලා ඇති. ඒක ඍණ පැත්තට ගිහින් ඇති. හැබැයි ඒ කියන්නේ 64,000ක් වගේ වෙලාද නැහැ? ඔව් 64 නම් වැඩි ඇති නේද? ඒ කියන්නේ කාන්තාවගේද පිරිමියාගේද කියලා නෑ. අද වෙනකොට මිනිස්සු තව කෙනෙක් රවටන්න දෙපාරක් හිතන්නේ නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා බොහෝ දෙනෙක්. ඊගාවට සැමියා බිරිඳ අතර අවිහිංසක සටකපටකම් කරනවා සහ භයානක දේවල් කරනවා. මේ කියන කුමන හෝ දෙදෙනෙක් අතර හෝ කණ්ඩායමක් අතර විශේෂයෙන් කාර්යාලවල මේ දේවල් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් රාජ්‍ය සේවය ගමුකෝ. රාජ්‍ය සේවයේ පළවෙනි දවසේ එන්නේ හසන්ත මහත්මයා එන කෙනෙක් පළවෙනි පත්වීම ගන්න එන්නේ කලින් දවසේ රෑ ඔක්කොම ඇඳුම් අයන් කරලා තියලා කලින්ම තියෙන බස් එකේ 9ට එන්න ගියොත් 7 ඉඳන් ඇවිල්ලා ඉන්නවා. එහෙම නෙන්නේ රාජ්‍ය සේවයේ පළවෙනි දවසේ. පස්සේනේ මේ තියෙන දේවල් දැනගෙන කරලා එහෙම දේවල් වෙන්නේ. ඔව් ඊට පස්සේ ගොඩක් දෙනා මට ඒක හරියටම මේ දැනිලා තියෙන දෙයක් දන්න කාරණයක් හරියට සට කපටකම් කරනවා. මම පළවෙනි පත්වීම නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්න කාලේ එක සේවකෙක් හම්බෙනවා 17 පාරක් නයි දෂ්ට කරලා. එයාට නිවාඩු ගන්න ඒකට ණය දෂ්ට කිරීම. නිවාඩු ගන්නේ ණය දෂ්ට කිරීම මාසයකට නිවාඩු ගන්න. ඔහොම. ඒ කියන්නේ එක දිගට කඩින් කැඩ කැඩි කැඩි නිවාඩු අරගෙන නිවාඩුම ඉඳලා තියෙන බලද්දි. ඊට පස්සේ මොකද කියලා බලනකොට ගෙවල් ගාව සර්ප වෙදමාත්‍යෙක් ඉන්නවා. එයාගෙන් ගන්නවා. එයා කියලා දෙනවා කියලා. එතකොට හැම පැත්තකටම හානියනේ. හැම පැත්තටම හානි. මේ වාගේ ගොඩාක් දේවල් මිනිස්සු කරනවා. ඒ කිරීම ඇතුලේ වෙන හානිය දැවැන්තයි. අනික සට කපටකම් කරපුවම බේරලා ඉන්න පුළුවන් කියලා වැරදි පූර්වාදර්ශ ගොඩ නැගුණාම ඒක ඊට වැඩිය භයානකයි. දැන් මොනවා හරි පොඩි දෙයකට වුණත් දැන් නිවාඩුවක් කියපම අපි හිතමුකෝ වැඩකට එන්න කියනකොට රාජකාරියකදී කියන්න පුළුවන් මගේ තුනටි අමාරුව මෙහෙමයි ලබ්බා බාලා බලා ගන්න කෙනෙක් නැහැ. ඕම් ගොඩක් දේවල් කියනවා. හැබැයි ශිෂ්‍යත්වයක් දීලා ඉතියෝපියාවට හරි කොහේ හරි ලයිබීරියාවට හරි ගමන්නේ යන්න ගියපම තනියෙන් හරි යනවා. එතකොට අර මොකුත්ම නැහැ. ඒ කියන්නේ මිනිස්සු අපි ඒ කියන්නේ ගොඩාක් වෙලාවට තමන්ගේ ජීවිතේ සකසගත්තේ නැතුවම සටකපටකම් වලින් මේ ප්‍රශ්න ටික වසාගෙන ඉන්න මේ දඟලනවා. ඊගාවට අපි කතා කරා මීට සති කිහිපයකට කලින් මේ ඊර්ෂ්‍යාව කියලා මාතෘකාවකුත් මේ ඊර්ෂ්‍යාව නිසා සටකපටකම් කරන අනික් කෙනා දේවල් වලට පටලන එක අති භයානක දෙයක්. දැන් තමන් වෙනුවෙන් කරලා නිකන් ඉන්නව නම් කමක් නැහැ. වෙන අය වෙනුවෙන් මේ
සට කපටකම් කරනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් අපි පැති දෙකකින් මේක බලන්න ඕන. එකක් තමයි මේ මිනිස්සු සට කපටකම් කරන්නේ ඇයි කියන කාරණේ. කියන්නේ කිසි කෙනෙකුට හානි නොවන මට්ටම නෙමෙයි, හානි වන මට්ටමේදී ඇයි ඔවුන් මේ දේ කරන්නේ, කොහොමද ඒක වළක්වගන්නේ. දෙවෙනි කාරණේ, අපි කොහොමද සට කපටකම් වලට අහු නොවි ජීවත් වෙන්නේ කියන කාරණේ. මෙන්න මේ දෙපැත්තම ගැන මම හිතන්නේ අපි දැනුවත් විය යුතුයි. කලකට ඉස්සර කියුණා ගම්මිරිස් සටවලට ගස් ලැබුවට දානවායි කියලා, ඊළඟට මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දානවායි කියලා. එතකොට කිරුම් මිනුම් ක්‍රමවලදී නොඑක් ආකාරයේ උපර වැටි දානවායි, සටකපටකම් කරනවායි කියලා මේ සමාජයේ ප්‍රකට දේවල්. ඒ වගේම විවිධ ශාස්ත්‍රවල විවිධාකාරයෙන් මේ සටකපටකම් කරනවා. මට පුද්ගලයෙක් පිළිබඳ වාර්තාවක් ලැබුණා, මට අහන්න ලැබුණා. එක්තරා පුද්ගලයෙක් ඉන්නවලු ඔය විහාරස්ථාන ප්‍රසිද්ධ ස්ථාන සෙනග ගැවසෙන තැන්වල. ඔහුට නෝ දුරකථන ඇමතුමා, දුරකථන ඇමතුම කවුරු කතර මේ හසන්ත මහත්තයා. අනේ මම පොඩි සාකච්ඡාවක් ඉන්නේ හසන්ත මහත්තයා, මම පොඩකින් කතා කරන්න හදනවානේ. ඔව් අපි දොරමඩලා වැඩි නේද? හරි, හා හොඳයි. ඔව් ඔව් ඒක මට පුළුවන්. ඔව් ගැටලුවන්නේ. හරි, එදා වගේ නේ. හා කියලා දැන් මේ අර මං තමයි දැන් මේ දුරකථන ඇමතුම දීලා තියෙන්නේ. ආයි තැනක මේ ආයි එනවා දුන්න එක ගන්න හදිසි. හසන්ත මහත්තයා මම අර වැඩේ කරලා තියෙන්නේ දැන් මේ එහෙම කරමු. එහෙනම් ඒ විදිහට මම කියපු විදිහට. හරි, එහෙනම් හම්බ වෙමු. ITN එකේ. ඔව්, ආ මම ඉන්නේ ITN එකට. හරි, ආ අනේ හරි, එහෙනම් හොඳයි. මම පොඩි සාකච්ඡා දැන් මේ මට දවසක් කෙනෙක් කතා කරලා නම් මේ හසන්ත මහත්තයා මෙහෙම කෙනෙක් අඳුන්නවා කියලා බලපුවාම මෙහෙම කෙනෙක් මන් දන්නේ නැහැ. මේ මෙයා රඟපෑව මොකද්ද? මෙයා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්ධ හාමුදුරුවන වෙන්නවත් හාමුදුරුවන අපේ හාමුදුරනේ. මං එහෙ අපේ හාමුදුරනේ. අනේ මම වැඩේ ජයලාල මහත්තයා නේද? අනේ හම්බුනේත් නෑ නේද? මේ බොරු ඈ මෙහෙම අය. හැබැයි මේ අය ඉතා උපක්‍රමශීලීව නටකපටකම් කරලා සමහර රැවටෙනවා. මේ ඕ හොඳ හිතවත ජයලාල මහත්තයා හොඳ හිතවතෙක්. මේ මෙහෙමයි මෙහෙමයි කියලා සමහර විට පොඩි ගානක් හෝ අතමාරු කරගෙන මාරු වෙලා යන්නත් පුළුවන්. එහෙම දේවලුත් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඊළඟට මේ ළමයි, විශේෂයෙන් තරුණ ළමයි, ගැහණු දරුවෝ අහුවෙච්ච අවස්ථා තියෙනවා සෑහෙන සටකපටකම් වලට. සමහර කොල්ලෝ ඉන්නවා ලස්සනට ඇඳලා, පිටුවෙන් මේ හොඳට ඇඳලා ඉන්නදන බස් සමහර වාහනයකන මෝටර් බයික් එකක මේ අසයිය කෙනෙක් හොඳ අයගෙන මේ බලපුවා. ඕ මේ ලොකු ධන කුවේරෙක්ගේ පුතෙක් මේ ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ළමයට රඟපාලා වෙන්න බැලින්නම් කොහේ ඉන්න මේ රට කපටියෙක් මේ ඈ දරුවන්ගේ ලෝකයට ඇතුළ ළමයි රවට්ටන කුච්චර සමාජෙන් හොඳ මිනිස්සු ඉන්න මං කියන හැමෝම එහෙමයි කියලා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා මේ ටියුෂන් පන්ති මේ ලෝකයේ තුල. එහෙම දේවලුත් නැහැ මං කියන්නේ හැමෝම එහෙමයි කියලා. එහෙම අවස්ථාවත් වාර්තාවේ හිඳ තමයි අපි මේ මාතෘකාව මතු කරලා ගන්නට උවමනා කළේ. සමාජ විද්‍යාත්මක මාතෘකාවක් මේක. කතා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. මට අවශ්‍ය දෙන පාලක මැදිරියන්ට අනුග්‍රහක පවතුනේ පණිඩු කිපයක් සඳහා.